Welcome to Kashikoi Japanese Center. Hello everyone. ඔන්න අද අපි හදාන්නේ N5 විභාගයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය ඕනේ නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Description box එකේ අපි link එක දාලා තියෙනවා. එතනට ගිහිල්ලා මේ paper එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව යමු paper එකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලාම instruction එක කියවලා ඉමු. කක්කොනි නනියෝ ඉරමස්කා වරහන් ඇතුළට මොනවද මොකක්ද දාන උත්තරය? 1,2,3,4 から一番いいものを一つ選んでください。エカデカトゥナハタラキラキナプラシナワリン、ワダーマニヴェラディウッタレカクトーランキャライキャン。エランアピアム、パラヴェニプラシネタ。パラヴェニプラシネタ。キー、ナニナニ、イスオーツクリマス。キーキャラキアネ、ガスネタ、デブキャラキアネカ。イスオーツクリマスキャラキアネ、プトワ、ハダナワ、ネタ、プトハダナワ。දැවවලින් පුටු හදනවා දැවවලින් එහෙනම් එන්න ඕන නිපාතය තමයි කි දෙ ඉසුවෝ ස්කුරිමස් අංක 4 වෙන්න ඕනේ උත්තරය දෙවනි ප්‍රශ්නය සුකුවෙනෝ උවේ නනි නනි ජිෂෝ ගා අරිමස් ජිෂෝ ජිෂෝ කියලා කියන්නේ ඩික්ෂනරි ඩික්ෂනරි එකක් තියෙනවා ඩෙස්ක් එක උඩ ඩික්ෂනරි එකක් තියෙනවා එහෙනම්デスケがうる。机の上に辞書があります。えらん、うったらえんのにあんか、でか。いらんがプラシュネや。私は大きいテレビ、何々欲しいです。欲しいですけらきゃね、おね、あわしゃいけらきゃねか。もなどおにけらきゃね、大きいテレビ、ロコ TV えか。また、ロコ TV えかこね。えらんが欲しいですね。එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 1. අතෂි වා ඕකී ටෙලිවි ගා හොෂී දෙස්. ඊගාව ප්‍රශ්නය. හෙයානි දරේ නනි නනි ඉමස්කා? හෙයා කාමරේ දරේ කවුද ඉමස්කා ඉන්නවද? කාමරේ කවුද ඉන්නවද? වාක්‍ය ගැලපෙන්නේ නැහැ. කාමරේ කවුරු හරි ඉන්නවද? නේ කවුරු හරි කවුරු හරි කියලා කියනවනම් දාන ඕන නිපාතය තමයි කා දරේකා ඉමස්කා දරේකා ඉමස්කා පැහැදිලිද? රයිට් අපි යන් එනං ඊගාව ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නය තොෂොකන් ඒ හොන් ඕ නනි නනි ඉකිමස් ස්ථානයකට යනවා යම්කිසි ක්‍රියාවක් කරන්න අරමුණක් වෙනුවෙන් ස්ථානයකට යනවා පුස්තකාලෙට පොත් ණයට ගන්න යනවා එහෙනම් verb එකේ must form එක හදලා must අයින් කරලා තමයි මෙතන උත්තරයට දාන්න ඕනේ ණයට ගන්නවට කියන්නේ කරිරු කරිමස් එහෙනම් must අයින් කළාම ඉතුරු වෙන කොටස කරි කරිනි ඉකිමස් කරිනි ඉකිමස් වෙන්න ඕනේ උත්තරය අංක 2 තමයි උත්තරය වෙන්නේ හරි ඊගාව ප්‍රශ්නේ බ්‍යෝකි නනි නනි සිගතෝ යසුමිමස්තා බ්‍යෝකි කියලා කියන්නේ අසනීපය. අසනීපය හින්දා නැත්නම් අසනීපය හේතුවෙන් ජොබ් එකෙන් නිවාඩු ගත්තා. නේ? යම්කිසි හේතුවක් කියනවා නම් නාමපදයක ස්වරූපයෙන්. ඒ අදාළ හේතුව කියන්නේ අපි නාමපදයකින් නම් නාමපදයට පස්සේ දේ නිපාතය දාන්න පුළුවන් අපිට. එහෙනම් බ්‍යෝකි දෙ සිගතෝ යසුමිමස්තා. පැහැදිලි නේද? රයිට්. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නය අරේවා බ්‍යෝයින් ඒ නනි නනි බසුදෙස් අරක ඉස්පිරිතාලෙට දැන් උත්තර හතරෙම තියෙන ඉකු කියලා කියන verb එක ඉන්න පුළුවන් විදි හතරක් තියෙන්නේ නේ අරක ඉස්පිරිතාලෙට යන බස් එක යන බස් එක යන එහෙනම් දාන්න ඕනේ verb එකේ dictionary form එකකින් ඉන්න ඕනේ ඉකු බසුදෙස් නේ බ්‍යෝයින් ඒ ඉකු බසු දෙස් යන බස් එක ඊළඟ අටවෙනි එක ඉෂෝ නනි නනි ඔචාඕ නොමිමෂෝ මේක හරීම සාමාන්‍යයෙන් අපිට නිතර හම්බෙන වචනයක් එකට කියලා කියන්න අපි භාවිතා කරන වචනය තමයි ඉෂෝනි නි නිපාතේනේ ඉෂෝනි
එකට එහෙනම් මෙතන උත්තරය වෙන්නේ අංක 1 ඉෂ්ෂුනි ඔචාව නොමිමෂෝ එකට ග්‍රීන් ටී එකක් බොමු ඊළඟට 9 වෙනි ප්‍රශ්නය සෝජියෝස්තේ හෙයාගා නනි නනි නරිමස්තා සෝජියෝස්තේ පිරිසිදු කරලා කාමරය ක්ලීන් වුණා පිරිසිදු වුණා ලස්සන වුණා කියලායි කියන්න ඕනේ එතකොට කිරේයි කිරේයින කියලා කියන නාකේ යෝෂි එක ඉන්න පුළුවන් අවස්ථා හතරක් උත්තර හතර විදිහට දීලා තියෙනවා. එහෙනම් නාකේ යෝෂි එකක් verb එකක් එක්ක එකට එකතු වෙන නීතිය කල්පනා කරන්න. නරිමස්ත කියලා කියන්නේ ක්‍රියාපදයක්. එතකොට නාකේ යෝෂි එකක් නම් නා අයින් කරලා නී අකුර එකතු කරන්න ඕනේ. එහෙනම් උත්තරය වෙන්නේ එතකොට කිරේයි නී නරිමස්ත අංක 4 ළමයි උත්තරය වෙන්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. රජියෝ ඕ නනි නනි බෙන්කියෝ ෂිමාස්. රජියෝ කියලා කියන්නේ රේඩියෝ එක නේ. රේඩියෝ එක බෙන්කියෝ ෂිමාස් පාඩම් කරනවා. රේඩියෝ එක අහන ගමන් නැත්නම් රේඩියෝ එකට ඇහුම්කන් දෙන ගමන් පාඩම් කරනවා. යම් කිසි දෙයක් කරන ගමන් කියලා කියනවා නම් අපි දාන්නේ නගරා කියලා කියන ක්‍රමයක කිකි නගරා බෙන්කියෝ ෂිමාස්. අංක 2 තමයි උත්තරය වෙන්න ඕනේ. ඊගාව ප්‍රශ්නය 11 වෙනි ප්‍රශ්නේ කොනෝ කන්ජි වා නන් හිස්තන යොමිමස්කා කොනෝ කන්ජි වා නන් හිස්තන යොමිමස්කා මේ කන්ජිය මොකක් කියලාද කියවන්නේ මේ කන්ජිය මොකක් කියලාද කියවන්නේ නන්තෝ යොමිමස්කා නන්තෝ යොමිමස්කා තෝ කියලා කියන එක තමයි උත්තරය වෙන්නේ අංක 3 පැහැදිලිද? හරි. අපි එනවා යමු. ඉතුරු ප්‍රශ්න ටික බලන්න. 12 වෙනි ප්‍රශ්නය. ජිකංග ස්කෝෂිෂික නනි නනි. ජිකන් කියලා කියන්නේ වෙලාව. ස්කෝෂි කියලා කියන්නේ පොඩ්ඩක්. වෙලාව පොඩ්ඩක් ඇරෙන්න වෙන නැහැ. පොඩි වෙලාවයි තියෙන්නේ කියලා කියන අදහස. ෂික අරිමසෙන් අනිවාර්යයෙන්ම ෂික ආවොත් වාක්‍ය අග නෙගටිව් කරන්න සිද්ධ වෙනවා. නේ? සුකෝෂි ෂික අරිමසෙන් අංක 2 තමයි උත්තරය වෙන්න ඕනේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. කොනෝ මිසෙනිවා යෝෆුකුමෝ කුත්සු නනි නනි අරිමස්. මේ ෂොප් එකේ යෝෆුකු කියලා කියනවා බටහිර පන්නේ ඇඳුම් වලට. බටහිර පන්නේ ඇඳුනුත් සපත්තු තියනවා. එහෙනම් දාන්න ඕන නිපාතය තමයි මෝ නිපාතය. ඊගාව ප්‍රශ්නය. කිනෝවා හොංගෝ යොන්දරි සම්පෝ නනි නනි ෂිමස්තා. තරි තරි ෂිමස්තා කියලා කියන ග්‍රමයක. එහෙනම් මෙතනත් සම්පෝ සුරු වල තරි කියලා කියන පැටර්න් එකට හදන්න ඕනේ. තව ෆෝම් හදලා රී අකුරක් එකතු කරනවා. එහෙනම් සම්පෝ ෂිතාරි ෂිමස්තා. ඊයේ පොත් කියවීමත් ඇවිදීමත් කළා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. මදෝගා නනි නනි ඉමස්. මදෝ කියලා කියන්නේ ජනේලය. ජනේලය. ජනේල් ඇරිලා තියෙනවා. මදෝගා ආයිතේ ඉමස්. අංක 3 තමයි උත්තරය වෙන්නේ. තේ ඉමස්. ආයිතේ ඉමස්. 16 වෙනි ප්‍රශ්නය. තනකා සංවා උතා නනි නනි ජෝසු දෙස්. මිස්ටර් තනකා සින්දු වලට දක්ෂයි. ජෝසු දෙස් කියලා කියන්නේ දක්ෂයි. එහෙනම් ග ජෝසු දෙස් වෙන්න ඕනේ. උත්තරය වෙන්නේ අංක 2. උතා ග ජෝසු දෙස්. පැහැදිලිද? අපි එහෙනම් යමු ප්‍රධාන දෙවනි ප්‍රශ්නයට. ප්‍රධාන දෙවනි ප්‍රශ්නයේදී අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දි දන්නව ඇති. ඈ මෙතන මේ හිස්තැනට තියෙන හිස්තැනක් එක තරු ලකුණක් දාලා තියෙනවා. හැම ප්‍රශ්නකම තැනක් තියෙනවා. ඒ තරු ලකුණ එන තැනට ගැළපෙන නැත්නම් ඒ තරු ලකුණ එන ස්ථානයට සුදුසු වචනය මොකක්ද කියලා තෝරන්න තමයි තියෙන්නේ. උත්තර හතර දීලා තියෙන්නේ එහා මෙහා කරලා වාක්‍ය පිළිවෙලට හදන්නයි තියෙන්නේ. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලාගෙන යමු.
හරි. 17 වෙනි ප්‍රශ්නය. A සහ B අතර යන conversation එකක් තියෙන්නේ. His තැන් හතරක් එක අවසානයේට ක කියලා කියන ප්‍රශ්නයක් අහද්දී අපි පාවිච්චි කරන නිපාතය පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නයක් අහන වාක්‍යයක්. උත්තරයක් දෙනවා දොවානෝ යොකෝ දෙස්. දොවානෝ යොකෝ දෙස්. නේ? දොරේ පැත්තෙන් තියෙනවා. යොකෝ කියලා කියන්නේ පැත්ත. දොර ළඟින් නැත්නම් දොර පැත්තෙන් තියෙනවා. එතකොට මෙතන උත්තර හතර විදිහට තියෙනවා දෙස් වා දෙන්වා තොකෝ. නේ? පිළිවෙලට හැදුවොත් කොහොමද හැදෙන්නේ? දෙන්වා වා දොකෝ දෙස් කා ෆෝන් එක කොහෙද? දෙන්වා වා දොකෝ දෙස් කා. එතකොට උත්තරය වෙන්නේ උත්තර හැදෙන පිළිවෙල 3 1 4 1. එතකොට මෙතන තරු ලකුණ දාලා තියෙන තැනට එන්න ඕනේ ආන්සර් එක තමයි දොකෝ. නේ? එහෙනම් උත්තරය වෙන්නේ අංක 4. පැහැදිලිද? හරි. අපි යමු 18 වෙනි ප්‍රශ්නය බලන්න. තනකසං නනි නනි දෙස්කා. අපි බලමු ගලපලා කොයි විදිහටද වාක්‍ය හැදෙන්න ඕනේ කියලා. තනකසං නෝ කසාවා දොරේ දෙස්කා. එතකොට උත්තරය හැදෙන්න ඕනේ පිළිවෙල මොකද්ද? තනකසන්ගේ කුඩය කෝකද? තනකසං නෝ 3 කසා 1 වා 2 දොරේ දෙස්කා 4 තනකසං නෝ කසාවා දොරේ දෙස්කා. එතකොට හිස් තැනට නැත්නම් හිස් තැනත් එක තරු ලකුණක් දාලා තියෙන තැනට එන්න ඕනේ පිළිතුර තමයි අංක 3. එතකොට මෙන්න මෙයා තමයි අංක 3 තමයි පිළිතුර වෙන්න ඕනේ. රයිට්. 19 වෙනි ප්‍රශ්නය. එතනක් තියෙන කන්වර්සේෂන් එකක් A සහ B අතර යන. A අහනවා "දොන්න ජිෂෝ කයි මස්සක?" මොන වගේ ඩික්ෂනරි එකක්ද මිලදී ගත්තේ? ඊළඟට මෙයා කියනවා "යා මිලදී ගත්ත ඩික්ෂනරි එක කොහොම එකක්ද කියලා යා විස්තර කරනවා. කයි මස්සා මිලදී ගත්තා. කොයි වගේ එකක්ද කියලා ඒ කියන්නේ." බලමු මොන වගේ පිළිවෙලකටද එන්න ඕනේ කියලා. පොඩි වගේම කුඩා වගේම සැහැල්ලු එකක් මිලදී ගත්තා. කුඩා වගේම සැහැල්ලු එකක්. එතකොට උත්තරය වෙන්න ඕනේ චීසකුතෙ කරුයි නෝ ඕ කයිමස්තා. කරුයි මොනෝ ඕ කයිමස්තා. මොනෝ කියන එක වෙනුවට මෙතන මේ නෝ නිපාතය භාවිතා කරලා තියෙනවා කියලා දැනට හිතමු. නේ? චීසකුතෙ කරුයි නෝ ඕ කයිමස්තා. එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 1. අංක 1 තමයි උත්තරය වෙන්නේ. 20 වෙනි ප්‍රශ්නය. එකිනෝ නනි නනි ඉකිමස්. එකිනෝ ස්ටේෂන් එකේ ඉකිමස් යනවා. ස්ටේෂන් එකේ ඉස්සරහින් බස් එකට නැගලා කම්පැනි එකට යනවා. එකිනෝ මයේකරා. එකිනෝ මයේකරා බසුනි නොත්තේ කයිෂානි ඉකිමස්. නේ? එකිනෝ මයේකරා බසුනි නොත්තේ කයිෂානි ඉකිමස්. එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 4. අංක 4 තමයි උත්තරය. 21 වෙනි ප්‍රශ්නය. ඉමෝතෝ නනි නනි තබෙමස්තා. නංගි හදපු කේක් කෑවා. ඉමෝතෝග හදපු ස්කොත්තා කේක් කේකි ඕ තබෙමස්තා. එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 4. අපි එහෙනම් යමු ප්‍රධාන ප්‍රශ්න අංක 3ට. අපි මේක කියවන ගමන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ටිකක් බලාගෙන මෙයන්. වතශිවා කෝයෙන්න සොබනි සුන්දේමස්. මම උද්‍යානය අසල තමයි ජීවත් වෙන්නේ. අසා නනි නනි ඔකිතේ යොකු සම්පොෂිමස්. අසා උදේ නැගිටලා හොඳට ඇවිදිනවා.
ね。え、どこだ？朝、エビディナマ。コホマダエビディニ、ウデイネギテラ、ネギティナマキヤラキヤネカ、ウィスタラカラナマ、ハヤクオキテ、ウェイラーサニングネギテラ。ね。ウデイウェイラーサニングネギテラ、ニタラマエビディナマホンディン、エビディナイトゴテ、朝、早く起きてよく散歩します。いるパスギアナは大きい木があるので鳥がたくさんいます。ロクウガスティアナヒンダクルロゴダキンナマ。目を閉じると森の中に何々ような気がします。目を閉じるキャラキャネ S ワハナ S ワハナコタキャラワクエトゥレ何々ような気がします。インナワワゲーデネノワキャラワクエトゥレインナワワゲーデネノワ中にインナワワゲーインナワいるいるような気がします。アンカエカタマヨトレメンドウイガオダイスニスワッテ本を読んでいる人もいます。プトゥラワーディヴェラ、ポッキーヴァナヤティンナ。走っている人もいます。ドゥアナヤティンナ。いろいろな人、何々来て、公園はだんだん何々。いろいろな人が来て、人が来て、ミニスエヴィッラ。公園はだんだん、ウディアネアティケンティカ、アンカビシパハ。ウディアネアティケンティカ、ゴシャカリ、ヴェナマ、ニギヤカニナリマス。ニギヤカニナリマス、アンカエカタマユタレヴェンドネ。アメノヒーバ、アマリヒトガキマセン。ウェサダワソラテチュラ、ミニスウェネネヘ。ナリナリ、ワタシワ、雨が降っても散歩します。アンカウィシハヤ。ベサダワソラルミニスウェディエンネネヘ。ヘベイ、ママ、ベサダワソラダ。エビディネノ。デモ、デモ、ヘベイ、キャラキャラ、ナムッキャラキャラデモ。デモ、ワタシワ、アメガフッテモ散歩します。エトロウトレヴェノネ、ウィシハヤヴェニプラシネタ、アンカトゥナ。アピガプラシネキエボム。山田さんは昨日図書館へ行きました。山田家プスタカーレレギア。図書館の人に小さい紙をもらいました。プスタカーリネケナーゲンポリコルケアラクラブナル。プラシネキヤワライムイセラム。今日は19日火曜日です。借りている本はどこに返しますか？アダダハナマヴェニアガハルワーダ。ナイタアラゲネインナポタコヘタダアパスウバーラデネアピキヤヴァラバルモモカタラコラケアレリアラティブネキヤラミナサンゲヘモタマティラノーティセガミナサンゲ18日月曜日から23日土曜日まで図書館は休みです。エトゴタプスタカーレアニワードイケラキヤナワダハアタメニダインダラビシトムニダヴェナカ。借りている本は入り口の横のポストに入れてください。ワラアラゲネインナポタ入り口ケラキャンエントランスケエントランスケペッティンティアナレッボクセケタダンナポストレッボクセケタダンナエトゴタメタナメアキアナワアダカワダアダダハナマヴェニダダハナマヴェニアンガハルワダダハアテイナラヴィシトゥナヴェナカムワハラスタカレエヘナンコヘダダダアンノーネポストノナカポストノナカメダナウッタラハタラティノイリグチノマエネエタンダダアンニキラキヴェネイリグチノマエキラキエントランスケイサラハイリグチノナカヘムキヴィッネポストの横、ポストの横キラキャネ、ボクセケン、
පැත්තට. එහෙම නෙමෙයි කිව්වේ අදාළ පෝස්ට් බොක්ස් එක ඇතුළට දාන්නයි කියලා කිව්වේ. පොස්තන නක තමයි උත්තර වෙනුන අංක 4. ඊගාව ප්‍රශ්නේ. නිහොංගු නු කුරසුදේ ඔන්නනු හිතෝගා ශෂින් වූ මිසෙතේ හනස් තේමස්. ජපන් ක්ලාස් එකේදී ගැහැණු ළමයෙක් ෆොටෝ එකක් පෙන්නලා කතා කරමින් ඉන්නවලු. දැන් කියවමු ප්‍රශ්නය මොකක්ද කියලා. කොනො හිතෝවා දෝස්තේ කොනො කිස්සතෙන්නි යොකු ඉකිමස්කා. මේ පුද්ගලයා ඇයි මේ කොෆි ෂොප් එකට නිතරම යන්නේ? අපි දැන් කියවල බලමු මොකක්ද කියන්නේ කියලා. කොනො කිස්සතෙන්වා කෝචාගා ඔයිෂී දෙස්. මේ කොෆි ෂොප් එකේ ටී හරිම රසයි. නේ බ්ලැක් ටී එක හරිම රසයි. ස්කොෂි තකයි දෙස් ගා එකිනි චිකායි නොදේ තොමෝදාසිතෝ යොකු ඉකිමස්. ටිකක් ගණන් වනාට ස්ටේෂන් එකට ළඟ නිසා යාළුවොත් එක්ක නිතරම යනවා. වතාශිගා ඉචිබංස් කිනනවා රිංගුණො කෝචා දෙස්. මම වැඩිපුරම කැමති ඇපල් ටී වලට. එතකොට මෙතන ප්‍රශ්නයෙන් ඇහුවේ ඇයි මේ කෙනා මේ කොෆි ෂොප් එකට නිතරම යන්නේ? නිතරම යනවා කියලා කියන්නේ ඇයි එයා? ස්ටේෂන් එකට ළඟ නිසානේ. එතකොට උත්තරය වෙන්න ඕනේ එකිනි චිකායි කරාදෙස්. ස්ටේෂන් එකට ළඟ නිසා. අංක 3 තමයි උත්තරය වෙන්නේ. අපි එහෙනම් ඉස්සලම් ප්‍රශ්න කියවලා ඉමු. සකුරා කෝයෙන් වා දොකොදෙස්කා සකුරා උද්‍යානය කොහෙද? දැන් අපිට හොයන්නයි තියෙන මේ මැප් එක දිහා බලාගෙන සකුරා උද්‍යානය කොහෙද තියෙන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ උත්තර 4. මෙතනද තියෙන්න ඕනේ, මෙතනද, මෙතනද, මෙතනද කියලායි හොයන්න තියෙන්නේ. බලමු. සකුරා කෝයෙන් වා එකිනෝ සොබාදෙස්. දැන් මේ තියෙන්නේ ස්ටේෂන් එක. සකුරා උද්‍යානය තියෙන ස්ටේෂන් එකට කිට්ටුව. එකිමයනෝ මස්සුගුනෝ මිචි ඕ ස්කොෂි ඉකිමස්. ස්ටේෂන් එක ඉස්සරහින් තියෙන කෙලින් පාරේ ටික දුරක් යනවා. දැන් ස්ටේෂන් එක ඉස්සරහා තියෙන කෙලින් පාර කියලා කිව්වහම මෙන්න මේක තමයි කෙලින් පාරනේ. මේ තියෙන කෙලින් පාර. මේක වංගු සහිත පාරක්. එහෙනම් මේ පාරේ තමයි යන්නේ ටික දුරක්. සෙමයි මිචිනෝ සුගිනෝ හිරෝයි මිචිනෝ කදෝනි අරිමස්. කදෝ කියලා කියන්නේ වංගුවේ. වංගුවේ තමයි තියෙන්නේ ඔන්න. වංගුවේ තියෙනවලු. මොන වංගුවේද? සෙමයි මිචිනෝ සුගි. දැන් මේකේ ටික දුරක් කොහොම ඇවිදගෙන යද්දි හම්බෙනවා පටු පාරක් නේ. මේ තියෙන පටු පාරක් සෙමයි මිචි කියලා කියන්නේ පටු පාර. සෙමයි මිචිනෝ සුගි පටු පාරට ඊගාවට තියෙන පටු පාරෙන් ඊගාවට තියෙන ඊළඟට තියෙන හිරෝයි මිචි පලල් පාරේ වංගුවේ තියෙනවා. එහෙනම් මේ පාරේ නෙමෙයි මේකට අල්ලපු මේ පලල් පාරේ වංගුවේ තියෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන තමයි උද්‍යානය තියෙන්නේ. එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 2. අංක 2 තමයි උත්තරය. ඊළඟට අපිට තියෙනවා දොක්කයි ප්‍රශ්නයක්. මේක කියවලා ප්‍රශ්නෙට උත්තරේ හොයන්න තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලම ප්‍රශ්නය කියවලා ඉමු. ප්‍රශ්නෙන් අහන්නේ කොනො හිතොනො කුනි දේවා නසේ ගොහන් ඕ තබෙමස්තක තෝ යු අයිසත්සුගා දෙකිමස්තක. මේ පුද්ගලයාගේ රටේ ඇයි අහනවා ගොහන් ඕ තබෙමස්තක බත් කෑවද කියලා කියන ග්‍රීටින් එක හැදුනේ ඇයි? මොකක්ද හේතුව කියලා අහන්නේ. අපි කියවලා බලමු. කියෝ නිහොංගු නු කුරසුදේ ජිබුන් නො කුනි නො අයිසත්සු නිත්සීතේ හනාෂිමස්ත. අද ජපන් ක්ලාස් එකේදී තමන්ගේ රටේ ග්‍රීටින්ස් ගැන කතා කළා. වතාෂි නො කුනි නිවා ගොහන් ඕ තබෙමස්තක තෝ යු ෆුරුයි අයිසත්සු ගා අරිමස්. මගේ රටේ බත් කෑවද කියලා කියන පරණ ග්‍රීටින් එකක් තියෙනවා. ගොහන් ඕ තබෙරු කොතුවා තොතෙම තයසෙත්සුන කොතෝ දත්ත කරාදෙස්. බත් කන එක ගොඩාක් වැදගත් දෙයක් වෙච්ච නිසා තමයි ඒ විදිහේ ග්‍රීටින් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් අපිට උත්තරයට පොඩි හින්ට් එකක් එනවා. අපි උත්තර ටිකක් චුට්ටක් කියවලා බලමු. ගොහන් ඕ තබෙතක ශිරිතයි කරා. බත් කෑවද කියලා කියන එක දැනගන්න ඕනි හින්දා. ගොහන් ඕ තබෙරු කොතෝ ගා තයිසෙත්සු දකරා. තයිසෙත්සු දත්ත කරා.
බත් කන එක ගොඩාක් වැදගත් වෙච්ච නිසා. ඉෂ්ෂුනි ගොහන් ඕ තබෙ තකත් තකරා එකට බත් කන්න ඕන වෙච්ච නිසා. ඔගෙන්කි දෙස් කාතෝ ඕනජීමි දකරා සනීපෙන්ද කියලා කියන එකට සමාන තේරුමක් නිසා. ඕක තොළුවේ තියාගෙන අපි ඉතුරු ටික කියවගෙන යමු. ඊළඟට කියනවා ගොහාමෝ තබෙමස් තකාවා ඔගෙන්කි දෙස් කාතෝ ඕනජීමි දෙස්. ගොහාමෝ තබෙමස් තකා බත් කෑවද කියලා කියන එක ඔගෙන්කි දෙස් කාතෝ ඕනජීමි දෙස්. මොකද්ද ඔයා සනීපෙන්ද කියලා කියන එකට සමාන තේරුමක් තමයිලු ගොහාමෝ තබෙමස් තකා කියලා කියන ඒ ග්‍රීටින් එක. මෙතන 30 වෙනි ප්‍රශ්නෙන් අපෙන් ඇහුවේ මේ පුද්ගලයාගේ රටේ ඇයි බත් කෑවද කියලා අහන ග්‍රීටින් එක හැදුනේ කියලා නේ. එතකොට එයාගේ රටේ ඇයි එහෙම ග්‍රීටින් එකක් හැදිලා තියෙන්නේ? ගොහාමෝ තබෙරු කොතෝවා තොත්තෙම තායසෙත්සන කොතෝ දත්ත කරදෙස් නේ. බත් කන එක ගොඩාක් වැදගත් දෙයක් වෙච්ච නිසා. තොර උත්තරය වෙන්න ඕනේ අංක දෙක. ඊගාව ප්‍රශ්නෙන් අහනෝ කොනෝ හිතෝවා කොනෝ අයිසත්සු ඕ දරෙනි ඊමස්කා මේ පුද්ගලයා මේ ග්‍රීටින් එක කාටද කියන්නේ කියලා අහනවා. අපි ඉතුරු ටිකත් කියවගෙන යමු. හොන්තෝනි ගොහන් ඕ තබෙතකා සිරිතයි නොදෙවා අරිමසෙන්. ඇත්තරම බත් කෑවද කියලා කියන එක දැනගන්න ඕනි කමක් නෙමේලු. ඉමා දෙවා වකයි හිතෝවා අමරිත්ස්කයි මසෙන්. දැන් ඉන්න තරුණ අය වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. වතසිමො තොමෝදසිනිවා ඊමසෙන්. මමත් යාළුවන්ට ඒක කියන්නේ නැහැ. කුණිනි කයෙත්තේ ඔජීසාංයා ඔබාසන්ත වයිසත්සු සිරුතොකිනිත් ස්කයිමස්. මගේ රටට ආපහු ඇවිල්ලා ආච්චිලා සියලත් එක්ක කතා කරද්දී නැත්නම් ආච්චිලා සියලට ග්‍රීට් කරද්දී තමයිලු මම ඒක පාවිච්චි කරන්නේ. එතකොට උත්තරය වෙන්න ඕනේ කුණිනෝ ඔජීසාංයා ඔබාසන්. තමන්ගේ රටේ ඉන්න ආච්චිලා සහ සියලා කියලා කියන එක. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. ඉමා මිදෝරි සීවා බෙන්රි දෙස්කා සංජූනෙන් මයි වදෝ දෙස් තක. දැන් මිදොරි කියලා කියන නගරය සැප පහසුයිද? මීට අවුරුදු 30කට කලින් මොන වගේද ඒ නගරය කියලායි අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ. අපි කියවගෙන යමු. සංජූනෙන් මයනෝ මිදොරි සීනිවා එකිමෝ බ්‍යෝයිමෝ ගින්කෝමෝ අරිමසෙන් දෙස්ත. මීට අවුරුදු 30කට කලින් මේ මිදොරි කියලා කියන නගරයේ ස්ටේෂන් එකක්වත් ස්පිරිතාලයක්වත් බැංකුවක්වත් තිබ්බේ නැහැ. වතසිනෝ උචිකරා ගක්කෝ මදේ අරුවිත ගොජුප්පුම්මු කකරිමස්ත. මගේ ගෙදර ඉඳලා ඉස්කෝලෙට වෙනකම් ඇවිදගෙන විනාඩි 50ක්ම ගියා. ඇවිදගෙන යන්න විනාඩි 50ක්ම ගත වුණා. සංජූනෙන් මයවා බසුමෝ අරිවසෙන් දෙස්තා. අවුරුදු 30කට කලින් බස් තිබුණෙත් නැහැ. ෆුයුවා යුකිග තක්සං අරිමස්ත කරා මයිනිචි තයිහෙන් දෙස්තාගා ගක්කෝ වස්කි දෙස්තා. ශීත ඍතුව කාලෙට හිම ගොඩාක් වැටෙනවා වුණාට වැටෙන නිසා හැමදාම හරිම අමාරුවෙන් තමයි ඉස්කෝලේ ගියේ. හරිම අමාරුයි හිම ගොඩක් වැටෙන හින්දා. හැබැයි මම ඉස්කෝලේට ගොඩක් ආස වුණා. තොමෝදචිතෝ යොකු යමදේ අසොබි මස්තා. යාළුවොත් එක්ක නිතරම කඳුවල සෙල්ලම් කරා. දෝබුත්ස ගතක්සං ඉතේ ඕකිකුතේ අබුනයි දෝපුත්සුමෝ යොකුමි මස්තා. සත්තු ගොඩාක් හිටියා වගේම තමයි ලොකු භයානක සත්තුත් නිතරම දැක්කා. තොමෝදචිතෝ ඉෂ්‍යොනි කවදේ සකනාවෝ තක්සං තොරි මස්තා. යාළුවොත් එක්ක එකට ගංගාවල් වල මාළු ගොඩාක් කැල්ලුවා. තනෝෂි කතරෙස් ගොඩාක් විනෝදජනක වුණා. ඉමා මිදොරි සීනිවා එකිමෝ බ්‍යෝයිමෝ ගින්කෝමෝ අරිමස්. දැන් තියෙන මිදොරි කියලා කියන නගරේ ස්ටේෂන් එකක් ස්පිරිතාලයක් ඒ වගේම තමයි බැංගුව තියෙනවා. තකයි තතෙමොනොමෝ තක්සං අරිමස්. ලොකු උස බිල්ඩිංස් ගොඩක් තියෙනවා. මිචිමෝ හිරොකුනත්තේ බසුවා මතනකුතෙමෝ සුගුනි කිමස්.
පාරවලුත් ගොඩාක් පළල් වෙලා ඒ වගේම තමයි බස් බලන් එනකන් ඉන්න ඕනේ නැ ඉක්මනටම බස් එනවා තෙමෝ යමන දෝබත්සවා ඉනකුනරි මස්තා ඒ වුණාට කඳුවල හිටපු සත්තු නැති වෙලා ගියා කවනු සකනමෝ මිනකුනරි මස්තා ගංගාවල් වල හිටපු මාළුත් පේන්න නැ ඉමනෝ මිදුරි ශිවා ස්මරණයි මචි දෙස් දැන් තියෙන මිදුරි කියලා කියන නගරය හරිම බෝරින් නගරයක් රයිට් එතකොට අපෙන් ප්‍රශ්නෙන් ඇහුවා ඉමා මිදුරි ශිවා බෙන්රි දෙස්කා සංජුනේ මය වදෝ දෙස්තකා කියලා නේ දැන් තියෙන මිදුරි කියලා කියන නගරය කොහොමද උත්තරේ දෙන සංජුනෙන් මයමෝ ඉමාමෝ බෙන්රි දෙස් වැරදි නේ සැප පහසුකම් අවුරුදු 30කට කලින් තිබුණේ නැහැ දෙක සංජුනෙන් මය වබෙන්රි දෙස්තගා ඉමව බෙන්රි දෙවාරි මාසෙන් ඒකත් වැරදි අවුරුදු 30කට කලින් සැප පහසුව තිබුණලු වැරදි තුන්වෙනි උත්තරෙන් කියනවා සංජුනෙන් මය වබෙන්රි දෙවාරි මාසෙන් දෙස්තගා ඉමව බෙන්රි දෙස් ඒක තමයි උත්තරය වෙන්න ඕනේ අංක 3 නේ හරි හතරවෙනි උත්තරයේ තියෙනවා සංජුනෙන් මයමෝ ඉමාමෝ බෙන්රි දෙවාරි මාසෙන් අවුරුදු 30කට කලිනුත් දැනුත් කිසිම සැප පහසුවක් නැහැ. right අංක 3 උත්තරය වෙන්න ඕනේ. යමු ඊගාව ප්‍රශ්නෙට. ඊගාව ප්‍රශ්නෙන් අහනවා දෝබුත්සය සකනාව දෝදෙස්තක. ඊගාව ප්‍රශ්නෙන් අහනවා දෝබුත්සය සකනාව දෝදෙස්ක සත්තු සහ මාළු කොහොමද? සංජුනෙන් මයමෝ ඉමාමෝ තක්සං ඉමාස් නෑ අවුරුදු 30කට කලින් හිටියා ගොඩක් හැබැයි දැන් නෑ කියලායි කිව්වේ නේ ඊගාව එක සංජුනෙන් මයවා තක්සං ඉමස්තග අවුරුදු 30කට කලින් ගොඩාක් හිටියා වුණාට ඉමාවා අමාරි ඉමසෙන් දැන් වැඩිය නෑ තුන්වෙනි උත්තරය සංජුනෙන් මයවා අමාරි ඉමසෙන් දෙස්තග ඉමාවා තක්සං ඉමස් අවුරුදු 30කට කලින් වැඩිය හිටියේ නෑලු වැරදි නේ අවුරුදු 30කට කලින් හිටියා ඊළඟට හතරවෙනි එක සංජුනෙන් මයමෝ ඉමමෝ අමාරි ඉමසෙන් අවුරුදු 30කට කලිනුත් දැනුත් වැඩිය නැහැ උත්තරය වෙන්න ඕනේ අංක 2 අවුරුදු 30කට කලින් ගොඩක් හිටියා වුණාට දැන් වැඩිය නැහැ හරි අපිට ඊගාව ප්‍රශ්නේදී කරන්න තියෙන්නේ දැන් ප්‍රශ්න තුනක් තියෙනවා පුද්ගලයන් තුන්දෙනෙක්ට සුදුසු ෂොප් එක රෙස්ටුරන්ට් එක මොකක්ද කියලා අපිට හොයන්නයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා සුමිසු සංනිවා දොනෝ මිසෙක ඊදස්කා. ස්මිත්ට මොන රෙස්ටුරන්ට් එකද හොඳ? නේ රෙස්ටුරන්ට්ස් තියෙනවා හතරක්. මේ තියෙන රෙස්ටුරන්ට්ස් හතර. එතන පල්ලෙහැයින් තියෙනවා රෙස්ටුරන්ට්ස් හතර මොන වගේ රෙස්ටුරන්ට්ස්ද කියලා. පළවෙනි එක තමයි දොසුකොයි. පළවෙනි එක දොසුකොයි කියලා කියන රෙස්ටුරන්ට් එක. ඊගාවට බොනුරු කියලා කියන රෙස්ටුරන්ට් එක. ඊළඟට J5 කියලා කියන රෙස්ටුරන්ට් එක. අවසාන එක තමයි තොමෝ. දැන් මේ රෙස්ටුරන්ට්ස් හතරේ විශේෂත්වය දාලා තියෙනවා මේතන ඉස්සරහින්. මොකද්ද? දොස්කොයි කියලා කියන්නේ ちょっと furui uta de mo kiki nagara nihon no oishii sakana to osake o tanoshimimasen ka? කදයල කියන්නේ පොඩක් පරණ තාලි සින්දු අහන ගමන් ජපානයේ රස මාළු සහ ඔසකේ සකේ රස විඳිමුද ඔන්නේ යාලගේ කඩේ තියෙන්නේ එතකොට සින්දු අහන්න පුළුවන් පරණ සින්දු රසවත් මාළු කන්න පුළුවන් ඊළඟට බොනෝරු කියලා කියන එකේ නිකුවෝ ස්කවනායි කරදානි ඊරියෝරි ඔන්න මස් ජාති පාවිච්චි කරන්නේ නැති ශරීරයට හොඳ ආහාර හරුණත්ස අකිෆුයුනො යසයියා කුදාමොනොමු ඉශ්ෂෝනි දෝදෙස්ක හරුණත්ස අකිෆුයු කියලා කියන මේ ඍතු හතරේ හැදෙන එළවලු පළතුරු එකට කොහොමද අපි රස විඳිමුද කියලා යහන්නේ එතකොට මේක වෙජිටේරියන් ෂොප් එකක් ඊගාවට J5 කියලා කියන එක රියෝරිමෝ ඔයිශී දෙස්ක උතාවනොගා ස්කිනා හිතොනො මිසෙදෙස් කෑමත් රසයි ඒ වගේම තමයි සින්දු කියන්න කැමති අයගේ ෂොප් එක තමයි අපේ ෂොප් එක ඔසකේවා අරිමසෙන් සකේ නැහැ ඔසකේ විකුණන්නේ නැහැ සකේ දෙන්නේ නැහැ
ඊළඟට තොමෝ. තොමෝ කියලා කියන රෙස්ටුරන්ට් එකේ furui uta kara atarashi uta madde karaoke iroiro. පරණ සින්දු වල ඉඳන් අලුත් සින්දු වෙනකම්ම karaoke. කේක karaoke කියන්න පුළුවන්. ryori gas koshi karakute biru ga oishii desu. කෑම ටිකක් සරයි වගේම තමයි බියර් හරිම රසයි. අපි බලමු ඊළඟට දැන් අපිට හොයන්න ඉන්න තුන්දෙනා තමයි මේ තුන්දෙනා. ස්මිත්, යමකාවා, කිමු. මේ තුන්දෙනාගේ විශේෂත්වයන් ටික ඉස්සරහින් දාලා තියෙනවා. මෙතනින් දාලා තියෙනවා සුකිනා මොනෝ නැත්නම් තබෙතයි මොනෝ. එයා කන්න කැමති නැත්නම් කැමති දේ. ඊළඟට කිරායිනා මොනෝ තබෙරරේනායි මොනෝ. කන්න අකමැතිස හෝ කන්න බැරි දේවල් දෙවනි කොලම් එකේ තියෙනවා. ඊළඟට නොමි මොනෝ ඔසකේ. එයා බොන જાති මොන බොනවද එයා බොන්න කැමති කියලා කියන කීගාව එකේ තියෙනවා. ඊළඟට ඔංගකු ස්කිනා උතා. එයා කැමති මියුසික් එහෙනම් එයා කැමති සින්දු මොනවද කියන එක ඊගාව එකේ තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ස්මිත් මොන වගේ ෂොප් එකකටද එයා කැමති අර උඩ තිබිච්ච ෂොප්ස් හතරෙන්. ස්මිත් කැමති කන්න මුහුදේ දේවල් සහ මස් ජාති. අකමැති සැර ජාති වලට අකමැති. ඊළඟට එයා බොන්න කැමති ජපානයේ සකෙ. ඊළඟට එයා කැමති ජපානයේ ටිකක් පරණ සින්දු වලට. ඔන්න ඕවට ගැලපෙන රෙස්ටුරන්ට් එක මොකක්ද කියලයි උඩින් හොයන්න තියෙන්නේ. එතකොට දැන් එයා අකමැති කිව්ව කරයි මොනෝනේ සැර දේවල් වලට අකමැති කියලා කියන්නේ. මෙතන රියෝරිගස් කුෂි කරයි කියලා තියෙනවා. එහෙනම් මේ ෂොප් එක මේ රෙස්ටුරන්ට් එක වෙන්න බෑ. ඊළඟට එයා කැමති ඔසකේ වලට. එහෙනම් සකේ නැති ෂොප් එකක් හරියන්නේත් නැහැ. ඒ වගේම තමයි එයා මස් මාළු වලට කැමති කෙනෙක්. එහෙනම් මාළු මස් පාවිච්චි කරන්නේ නැති ෂොප් එකක් රෙස්ටුරන්ට් එකක් ගැලපෙන්නේත් නැහැ. එතකොට එයාට ගැලපෙන රෙස්ටුරන්ට් එක වෙන්නේ දොස්කොයි කියලා කියන රෙස්ටුරන්ට් එක. එහෙනම් ස්මිත් සන්ට හොඳ රෙස්ටුරන්ට් එක වෙන්නේ අංක 1. ඊළඟට අපි බලමු යමකවසන්ට මොන වගේ ෂොප් එකක්ද මොන වගේ රෙස්ටුරන්ට් එකක්ද ගැලපෙන්නේ කියලා. යමකවසන් එයා කැමති සැර ජාති වලට කැමති සැර කෑම වලට කැමති. අකමැති පැණි රසක් දේවල් වලට. බොන්න කැමති බීරු බියර්. ඊළඟට මියුසික් වලින් කැමති කැරෝකි වලට. ඔන්න ඔය ටික තියෙන රෙස්ටුරන්ට් එකක් උඩ තිබුණානේ. මොකක්ද ඒ සැර ජාති තියෙන කැරෝකි සින්දු කියන්න පුළුවන් රෙස්ටුරන්ට් එක තමයි තොමෝ කියලා කියන රෙස්ටුරන්ට් එක. එතකොට උත්තරය වෙන්නේ අංක 4. අංක 4 තමයි උත්තරය වෙන්නේ. ඊළඟට දැන් බලමු අපි කිම්සන්ට ගැලපෙන රෙස්ටුරන්ට් එක මොකක්ද කියලා. කිම්සන් කැමති දේ තමයි එළවලු. අකමැති දේවල් තමයි නිකුරියෝරි. මස් වලින් හදපු කෑම වලට කැමති නැති කෙනෙක්. ඊළඟට එයා බොන්න කැමති නෑ ඔසකේ. එයා සකේ බොන්නේ නෑ. ඊළඟට මියුසික් ඕන එකකට කැමති. එතකොට සකේ පාවිච්චි කරන්නේ නැති මස් ජාති පාවිච්චි කරන්නේ නැති රෙස්ටුරන්ට් එකක් තමයි අපිට හොයන්න සිද්ධ වෙන්නේ. එතකොට එයා මස් ජාති කන්න අකමැති කෙනෙක් නිසා එයාට ගැලපෙන්නේ බොනුරු කියලා කියන මෙන්න මේ රෙස්ටුරන්ට් එක. මොකද මස් ජාති මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. එළවලු සහ පළතුරු තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. එහෙනම් උත්තරය වෙන්නේ එතකොට අංක 2. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරපු එකෙන් යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ විදිහටම තවත් වැදගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වීඩියෝ අරගෙන ඉස්සරහට ඔයාලව හම්බෙන්නේ නැන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම සයනරා.